ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද 2022 අටවැනි මාසේ 18 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. අදත් බලමු දවස උණුසුම් කරුවත් මොනවාද කියලා. ඩීල් රනිල් රාජපක්ෂ ජුණ්ඩාව පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා පාගමනක් ආරම්භ කර තිබුණා. මර්ධනය වහාම නවත්වා අතරංගුවටගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉටුකරන ලෙස බල කරමින් මොවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. මෙම විරෝධතාවයට විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. කෙසේ නමුත් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කොළඹ ඉබ්බන්වල බන්සන්ධි ආසන්නයේදී පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිව් දෙනෙකුද අද යුනියන් පෙදෙසේ පැවති විරෝධතාවය අතරතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මහබැංකුව ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකුවේ අද පැවති සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවා. යම්කිසි ප්‍රතිපත්තිවල සාධනීය ප්‍රතිඵලයක් අපිට පේනවා බහුජාස්සා තීරණ ගැනීමත් එක්ක සංසන්දන කරනකොට විශේෂයෙන් බලුවහම ඒ වෙලාවේ අපි බලාපොරොත්තු වුණා උද්දමනය 70%ට වඩා අධික මට්ටමට යන්න අවස්ථාවක් ඉඩකඩක් තිබුණා වගේ පෙනුමක් තිබුණා. නමුත් අපි දැන් පේන ආකාරයට ඒතරම විදුලි බල ගාස් වැඩි කරාට පස්සෙත් මේක යම්කිසි ආකාරයකට ඊට වඩා අඩු මට්ටමකින් අවසන් වෙලා ඉදිරියේදී උද්දමනය අඩු වෙනවා කියන බලාපොරොත්තුවක් එකක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තහම විදේශ විනිමය පැත්තෙන් ගත්තත් පහුගිය කාලයේ තිබිච්ච විදේශ විනිමය දැඩි හිගය යම්කිසි ආකාරයකට සමනය වෙලා තියෙනවා. අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, ගෑස්, මෙඩිසින් වගේවට අවශ්‍ය කරන විදේශ විනිමය අපට ප්‍රතිපාදනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ගත්ත ප්‍රතිපත්ති වල රණුව ආනයන විදම සෑහෙන වශයෙන් අඩුලා තියෙනවා. අපනයන ආදායම යම්කිසි ආකාරයකට සෞදාකාග තියෙනවා. ඉදිරියට යනකොට අපිට යම්කිසි කැටි කාලීන ණය පාස්කම් නැතුවත් අපට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට යම්කිසි ආකාරයක මූලික අවශ්‍යතාවලට අවශ්‍ය දේවල් ටික අපේ තියෙන මුදල් වලින් කළමනාකරණය කරගෙන මේක ඇතු වශයෙන්ම සාධනීය පියවරක්. ඒ වගේම අර උද්දමණයට බලපාන ඉල්ලුම පැත්තෙන් අපිට පේනවා බැංකුවල ණය ප්‍රසාරණය, මුදල් ප්‍රසාරණය සෑහෙන මට්ටමකට පාලනය වෙලා ඉල්ලුම පැත්තෙන් පවතින උද්දමණය සංසාකාරයකට ඒක පාලනය වෙලා තියෙනවා. සැපවිමාංශයේ දැන් පවතින කටයුතු සාමාන්‍ය ප්‍රතිපත්තිය ගැනට අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි ආකාරයක මිල මට්ටම් වල ස්ථාවරභාවය, විනිමය අනුපාතයේ ස්ථාවරභාවයත් එක්කම අනිකුත් මිල මට්ටම් වලට අනුපාතයේ ප්‍රතිඵල අනුව මිල මට්ටම් ස්ථාවරපත්තියට පත් වෙගෙන යන බව පේනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් නිපද වූ ඖෂධ වර්ග 3ක් වෙළඳ පොළට හඳුන්වා දුන් බව පැවසුවද එම ඖෂධ දැනටමත් වෛද්‍ය සැපයුම් අංශය මගින් බෙදා හරින ඖෂධ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ වර්ග 3ක් වෙළඳ පොළට නිකුත් කිරීම වෙනුවෙන් පසුගිය 15 වෙනිදා සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක්ද පැවැත්තුණා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන් පළ කළේ මෙවන් අදහසක්.
දේශීයව නිපද වූ ඖෂධ තුනක් වෙළඳපොළට අපිට හරි සතුටුයි. දැන් මේ පරිවර්තනය වෙන එකද මේ කියන්නේ යන්නේ. අපි මේ පත්තරේ කියවගෙන යනකොට මේ ඖෂධ තුන මොකද්ද කියලා බලනකොට තමයි අපිට තේරෙන්නේ මේක අලුත්ම උපක්‍රමය. ඒ කියන්නේ මේ අරගලයෙන් අපි කියන පරිවර්තනය තවත් දිශාවට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ තමයි මේ කියන විදිහට සෞඛ්‍ය අමාත්‍යවරයා අඳුන්වලා දීලා තියෙනවා ඔමිප්‍රසෝල් කියන ඖෂධයේ මිලිග්‍රෑම් 20 ඖෂධ පෙත්ත. මේ ඖෂධ පෙත්ත 2020 ඖෂධ නිෂ්පාදක සංස්ථාව අඳුන්වලා දීලා මේ වෙනකොට රෝහල් වල පාවිච්චි වෙන ඖෂධ පෙත්ත. සෞඛ්‍යමතිවරයා ආයෙත් ඒක අඳුන්වලා දෙනවා අලුත් වැඩක් විදියට. ඊළඟට මේකේ තියෙනවා ලැවොතයිරොක්සින් කියන පෙත්ත. මේක චන්නජය සුමන ඇමතිවරයාත් ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ගිහිල්ලා අඳුන්වලා දුන්නා 2022 අප්‍රේල් මාසේ. ඒ නිසා මේ වගේ බොරු කරලා මේ රටේ මිනිස්සුන්ව රවට්ටලා මේ රට විශ්වාස කරන සමාජ පරිවර්තනය කරන්න බෑ. හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා යලි ඇමරිකාවේ පදිංචියට යාම සඳහා ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැය්‍ය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු ආරම්භ කර ඇති බව ඩේලි මිර පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. ඇමරිකාවේ සිටින ගෝටාබේ රාජපක්ෂ මහතාගේ නීතිඥයින් පසුගිය මාසයේ සිට ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැය්‍යේ පහසුකම හරහා ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමරිකානු පුරවැසිභාවය ඇති අයකු වීම නිසා එම පහසුකම ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි බවත් ඩේලි මිර පුවත් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනවා. මේ වන විට සිය බිරිඳ සමග තායිලන්තයේ සිටින හිටපු ජනාධිපතිවරයා අවම වශයෙන් නොවැම්බර් මස දක්වා තායිලන්තයේ රැඳී සිටීමට අපේක්ෂා කළත් අගෝස්තු 25 වෙනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවද ඩේලි මිර පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර ගෝටාබේ රාජපක්ෂ මහතා ලබන 24 වෙනිදා මෙරටට පැමිණෙන බව පවසා ඇතැයි රුසියාවේ හිටපු තානාධිපති උදයංග වීරන්තුංග මහතා ඊයේ පැවසුවා. විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නවසන්ධානයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ස්වාධීන පක්ෂ එකමුතුවේ රැස්වීමක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති අතර එහිදී වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළා. නව සන්ධානය සැප්තැම්බර් 4 වෙනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදැක්වීමට නියමිත බවද ස්වාධීන පක්ෂ එකමුතුව සඳහන් කරනවා. දැන් මේ දලසලා පෙරමුණ මන්ත්‍රීවරයාගේ ඇතුළු කණ්ඩායමක් පොත් ජන පෙරමුණෙන් ඉවත් වුණාර වෙලාවේ ස්වාධීන වෙලා තමයි. එතකොට දැන් ඔබතුමාලත් අලුත් පක්ෂයක් හදනවා. මේ දෙගොල්ලෝ එකතු වෙලාද මේ පක්ෂය නිර්මාණය කරන්නේ? අපි දලසලා පෙරමුණ මැතිතුමා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට ආවට පස්සේ ඒ ගැන කතා කරන්න කැමති. පක්ෂයේ දැන් අලුතින් බිහිවන සංධානයේ නායකත්වය ඔබතුමාද? නෑ. සභාපති හැටියට විමල් චෞදරයා ඉන්නේ. දැන් ඊළඟ මැතිවරණයේදී ප්‍රධානී වෙන්නේ එතකොට විමල් විරාශ මහත්මයා. නෑ නෑ මං එහෙම කිව්වේ නෑ. මං කිව්වේ සභාපති උනේ කිය. නිදහස් පක්ෂ ඔබත් සමග හිටියා මේ පක්ෂ එකමුතුවත් එක්ක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. නෑ අපිත් එක්ක එකතුව හිටියේ යම් යම් කාරණා ගැන සාකච්ඡා කරා. මේ පක්ෂ 10 ඉස්සර හම්බ වෙච්ච 10 නෙමෙයි දැන් 8යි. ඒක මොකද එන්නේ නඩු වෙනවනේ. අඩු නැනේ තිරන් නලස්ගේ පක්ෂ 12ක් තිබුණේ. අපි ඒක ඉවත් කරා මොකද ඒ ආණ්ඩුවේ අමති දූරයක් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ? නෑ නෑ තිරන් නලස්. දැන් ඉන්නවද පුතත් එක? නෑ නෑ මේක නෑ ඒගොල්ලෝ. පක්ෂ දැන් සැප්තැම්බර් 4 වෙනිදා හැදෙන්නේ නව සන්ධානයක්ද? නව සන්ධාන. ජනතාවට මොනවද ලැබෙන්නේ? පක්ෂයක් නේ. ජනතාවට ලැබෙන්නේ අනාගතයක්. ඒ කියන්නේ එකම නමක්. සුබ අනාගතයක්. අලුත් බලවේගයක් මේ නිර්මාණය කරන්නේ. මේ අලුත් බලවේගයක ආරම්භක නායකත්. දැන් පසුගිය වකවානුවේම සන්ධාන තමයි ආණ්ඩු පිහිටෙව්වේ. විශාල වශයෙන් එකතු වීමක් කරලා සන්ධාන නැතුව ආණ්ඩු පිහිටවන්න බෑ. දැන් ඔබ පක්ෂ එකමුතුවේ සන්ධානය ආණ්ඩුව පිහිටවන්න ලෑස්ති. ආණ්ඩුව පිහිටවන්න බලාපොරොත්තු. එතකොට ඒකට සහභාගී වෙන පිරිස තව එකතු වෙන්නේ නැහැ. දැන්ට ඉන්න පිරිසට අලුත් අය එකතු වෙනවා අපේ රාමුව ඇතුළත. සැප්තැම්බර් 4 වෙනිදා මේ හැදෙන සම්දානෙට පක්ෂ කීයක් එකතු වෙනවද දැන්ට? දැනට මේ අපේ පක්ෂ 8 තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉන්නවද ඒ අතර? නෑ. සාකච්ඡා අයිකින ආරාධනා කළා තියෙද? නෑ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට එකතු වෙන බවට පළ කර ඇති පුවත අසත්‍ය බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. සමගි ජන බලවේගයේ විදිහට තීරණය කරා මේ රට මේ අර්බුදයෙන් ගොඩ ගන්න අවශ්‍ය උදව් අපි ලබලා දෙන්න ඕනේ. ඒ නිසා අපි පාර්ලිමේන්තු කමිටි ක්‍රමයක් තුළ පාර්ලිමේන්තු කමිටි වල ඉඳලා ආණ්ඩුවට මේ යන වැඩපිළිවෙල රට ගොඩ ගැනීමේ ක්‍රියාදාමයට උදව් කරන්න අපි තීරණය කරා.
සමගි ජන බලවේගයේ විදියට ඇමතිකම් අරන් ජනතාව අපිට තවත් බර වැඩි බරක් දාන්න අපි කැමති නැහැ. අපි දන්නවා දැනටමත් ආණ්ඩුව තුල ආණ්ඩුකාරකම් බෙදා ගන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇමතිකම් වලට විශාල යෝජනා තියෙනවා. අපි කිසේ වෙතත් අපි ළඟ තනතුරු ලෝභයක් නැහැ. අපි තනතුරු ලබා නොගෙන මේ රටේ වැඩ පිළිවෙලට උදව් කරන්න ලෑස්තිලා. අපි කනගාටු වෙනවා සමහර මාධ්‍ය හරහා ප්‍රකාශ කරනවා සමගි ජන බලවේගය දෙකඩ කරන්න යම් උත්සාහයක් දැම්. මධ්‍යම බණ්ඩාර ඇතුළු සජබ 20ක් රනිල්ට කිට්ටුවේ. මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. මා හිතනවා මාධ්‍යමේට වැඩිය වගකීමෙන් හැසිරෙන්න ඕන. රංජිත් මද්දුම වණ්ඩාර කියන්නේ ඡන්දෙ දෙන්න එපා කියලාවත් තමන් හිටපු පක්ෂෙන් නොගිය මිනිස්සේ. 2006 ඇමතිකම් දීලා ගියේ නෑ මට මතකයි. මට ඉස්සෙල්ලම ඇමතිකමක් දුන්නේ 2006. මම එදා ගියේ නෑ. මම පැහැදිලිව කියනවා මේ දූෂිත කාණ්ඩායමක් එක්ක රටපාලන කරන ආණ්ඩුවකට රංජිත් මද්දුම වණ්ඩාර කිසිත් යන්නේ නෑ. අපේ පක්ෂ කාණ්ඩායම යන්නේ රට ගොඩ ගන්න අපේ උදව් වෙනින්ම දෙනවා. රටේ දේශපාලන අනාගතය අද දවසේ කියවන නායකයා බැසිල් රාජපක්ෂ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන බවත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ ශක්තිය පොදුජන පෙරමුණට තිබෙන බවත් ඒ මහතා සඳහන් කරනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දැන් මැතිවරණයක් ඉල්ලනවනි. දැන් මැතිවරණයක් ඉල්ලන්නේ. යන්නේ කොහෙද? මල්ලේ පොල්. තියෙන්නේ තෙල් ප්‍රශ්නේ. තියෙන්නේ ගෑස් ප්‍රශ්නේ. තියෙන්නේ පාසල් ටික අරගන්නේ කොහමද? නතරුණු සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නේ කොහමද? ඩොලර් ටික හොයාගෙන ඉන්නේ කොහමද? සංචාරක ව්‍යාපාරය ආරම්භ කරගන්නේ කොහමද? ව්‍යාපෘති ටික ගේන්නේ කොහමද? ලෝක චීනෙත් එක්ක, ඉන්දියාවත් එක්ක, ඇමරිකාවත් එක්ක මේ භූදේශ පාලනයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහමද? මේ දැවැන්ත ප්‍රශ්න ගණනාවක් රටේ තියෙද්දි අනුර කුමාර් දිසානායක ඇවිල්ලා කියනවා ඡන්දයක් දෙන්න අපිට. ඡන්දයක් දෙන්න අපිට. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා කියනවා ඡන්දයක් දෙන්න අපිට. දැන් හිතන පොට්ටු ඉවරයි. රනිල් මහත්තයා ටිකක් අමුතු බුද්ධියක් තියෙන පුජ්‍යලේ එක්සත් ජාතික පක්ෂයේ මෙතුමා කිව්ව විදිහට දැන් හදාගෙන එක්සත් ජාතික පක්ෂයේ අවුරුද්දක් එකමාර ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ ගොඩනැගෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සජබේ වැටෙනවා. රනිල් මහත්තයා ජනාධිපති වෙලා පොහොට්ටුවේ බහුතරය එකතු වෙලා ආණ්ඩුව විසින් වැරදි නිවැරදි කරගෙන ජනතාවගේ ප්‍රශ්න එකින් එක විසඳනකොට අර ව්‍යාජ අරගලය කරපු ජනතා විමුක්ති පෙරමුණ වැටෙනවා. හැබැයි දැන් පොඩි පීක් එකක් තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණට පොඩි පීක් එකක් තියෙනවා. දැන් අරගලෙන් ජනාධිපතිවරයා එළවලා බැසිල් රාජපක්ෂ මැතිතුම අයින් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුම අයින් කරලා ආණ්ඩු වෙනස් කරලා අපිට ගහලා අපේ ගෙවල් ගිනි තියලා ඒ සතුට ජනතා විමුක්ති පෙරමුණ විමුක්ති විඳින වෙලාවක් මේක. ඒ වැඩ පිළිවෙලේ සමස්ත ජනතාව ඇති කියලා ජනතා විමුක්ති පෙරමුණ හිතනවා. එයාලා හිතනවා අර විශිල් ගහනකොට බල්ටි ගහනකොට අපිට තමයි ඡන්ද ටික වැඩ. ඒක නිකන් ඉක්මන් මැතිවරණයක් දෙන්න කියලා. ඒ නිසා මැතිවරණයක් දෙනවා. අපිට මැතිවරණ දෙන්න තු වෙන්නේ නැහැ. අදාළ කාල රාමුවේදී අදාළ මැතිවරණ. පාර්ලිමේන්තු ඉන්න බහුතරය තීරණය කරොත් ඉතින් පාර්ලිමේන්තු ඡන්දයකට යන්න ඕන කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ බොහොම පැහැදිලිව මතක් කරනවා පොහොට්ටුව විදියට. දැන් කට්ටිය කියන්නේ පොහොට්ටු ඉවරයි කියලා. පොහොට්ටුව විදියට ඕනම මැතිවරණයකට හෙට දවසේ වුණත් මුණ දීමේ ශක්තිය පොහොට්ටුව තුල තියෙනවා කියන කාරණාව මතක්. තහනම ඉවත් කළ සංවිධාන යලි ඊලාම් කොඩිය ඔසවා වැඩ කරනවා නම් එය රටට බලපාන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ සංවිධාන 6ක් තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ පසුගියදා පියවරගෙන තිබුණා. පළමුවෙන් බලන්න ඕන දෙමළ සංවිධාන තහනම් කරනකොට ඒගොල්ලගේ අන්තවාදී ඉල්ලීම් ඉවත් කරාද? ඒගොල්ල යම්කිසි ආකාරයක මේ ආපහු කීරණම් ඊළම පිහිටවන්නේ කියලා එහෙමනම් ජනාධිපතිවරයා කරේ බරපතල වැරැද්දක් කියලා කියන්න වෙනවා. හැබැයි ඒ සන්දානය කියනවා නම් අපි එහෙම රටේ ඒකීයභාවයට හානි කර දේවල් කරන්නේ අපි රටත් අපේ රට හැටියට පිළි අරගෙන වැඩ කරන්න කැමති කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය කියන සංවිධාන යලි ඊළම් පොඩි ඔසෝල වැඩ කරනවා නම් ඒ තහනම ඉවත් කිරීම රටට අවාසි සහගත වෙන්න පුළුවන්. ඒ නිසා මම දන්නේ තහනම ඉවත් කරපු අය ඒගොල්ලත් එක්ක සාකච්ඡා කළාද නැද්ද කියලා. දැන් ගෝලීය ද්‍රවිඩ සංවිධානය එහෙම ඒකට බොහොම ස්තුති කරලක් තියෙනවා. ඉතින් ඔවුන් හැමදාමත් කළේ රටට ද්‍රෝහි විදිහට නේ. මට මෙහෙමයි, මම දකින්නේ ඒ සංවිධාන කියනවා නම් රටේ ඒකීයභාවය පිළි අරගෙන අපි මේ රටක් හැටියට හිතලා වැඩ කරන්න කැමතියි කියලා. තහනම් ඉවත් කරගේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලා තහනමත් ඉවත් කරගෙන ඊළාම් කොඩිය එසෙව්වොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන විශ්වාසනීයත්වය බිඳ වැටේ කියලා තමයි කියන්නේ. ගාලු මෝදර අරගලයට සම්බන්ධ වී අරගලය පිළිබඳ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබීම නිසා විසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික කේලි ෆ්‍රෙසර් නැමැත්තිය සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
බ්‍රිතාන්‍ය ජාතික කේලි ෆ්‍රෙසර්ට අගෝස්තු 15 වන දිනට පෙර රටින් පිටවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගියදා දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇය විසින් ඉදිරිපත් කරන ලද රීඩ් පෙට්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටද අභියාචනා අධිකරණය පසුගියදා නියම කළා. ගෝටාගෝ ගම ස්ථාපිත කිරීම හේතුවෙන් ගාලු මෝදර පිටියට සිදු වූ හානිය විරෝධතාකරුවන්ගෙන් අයකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මෙම ස්ථානයෙන් අරගලකරුවන් ඉවත් කරනු ලැබුවේ රටේ පවතින නීතියට අනුව බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා. කිසිදු පුරවැසියෙකුට රාජ්‍ය දේපළවලට බලහත්කාරයෙන් ඇතුළු වීමට නොහැකි බවද ඇමතිවරයා පවසනවා. හමුවෙමු හෙටත් දවස උණුසුම් කළ පුවත් සමගින්. ඔබට සුබ දවසක්.